ඒ වතාවත් 30s ඉතුරු වෙනවා. එසේ මේක අඩු කරාට පස්සේ නෝ ඍණ 30යි ms ඍණ එක සමානයි 30යි තප්පර a මේ 30න් මෙයාව බෙදෙනවා. 30 බෙදීම 30යි තප්පර ms ඍණ එක සමානයි a 30 ර 30 කැපුණා ඍණ 1යි m යට තිබ්බ s උඩට යනවා s ඍණ 2යි. ඒ කියන්නේ මන්දණය එක ඍණ ලකුණක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ගාන හැදුවා හරි ඍණ ආවා තොරණය ඍණ 1යි ms ඍණ 2. ඒ මේකට අදාළයි. දැන් එහෙනම් අපිට bc ගේ චලිතයට a කියන කෙනා ඍණ 1යි ms ඍණ 2 කියලා ආදේශ කරන්න පුළුවන්. ඒකද අපිට හොයන්න ඕනේ s bc චලිතය. ඒකට අදාළව u කියන්නේ 30යි ms ඍණ 1 v කියන්නේ බිඳුවයි a කියලා කියන්නේ ඍණ 1යි ms ඍණ 2. ඍණ 1යි ms ඍණ 2 මට හොයන්න ඕන දුර. ඒ කියන්නේ bc දුර. එහෙනම් මම s තියෙන සමීකරණයක් දාන්න ඕන. මම දාන්නම් s = ut / at වර්ග. ආයේක එක දාන්න බෑ මොකද කාලය දන්නේ නැහැ. t තියෙනවනේ. s = ut ගෝ කාලය වල. මෙතන නම් මෙතන කාලය දන්නේ නැහැ. ඒ නිසා කාලය නැති s තියෙන සමීකරණයක්. මෙච්චර කල් හම්බෙච්ච නැති කෙනා. v වර්ග = u වර්ග + 2 as. කාලය නැත. එහෙනම් අපේ වැඩේ කරන්න ලේසියි. v කියන්නේ අවසන් ප්‍රවේගයේ බිඳුවයි බිඳුවේ වර්ගය සමානයි. u කියන්නේ 30යි 30ේ වර්ගය ධන 2යි. a කියන්නේ ඍණ 1යි ms ඍණ 2 s දන්න. s කියන්නේ විස්තරය. s කියන්නේ විස්තරය. දැන් මේ මෙතන තියෙන ඍණ පදයක් නේ. අර බිඳුව 30යි අයික වර්ගයක් වා. 30 වර්ග කියන්නේ 900යි. 900යි m වර්ග s ඍණ 2 ධන මෙතන ඍණ ලකුණක් තියෙනවනේ. එතකොට ඍණ 1 2කින් වැඩි කරාම ඍණ 2යි m s ඍණ 2 විස්ථාපනය s කියලා. එසේ මේ ඍණ තියෙන පදේ මම මේ පැතර ගේන්නම්. මෙතන බිඳුව තියෙන නිසා 2යි ms ඍණ 2 s සමානයි 900යි m වර්ග s ඍණ 2. මේ s ඍණ 2ට මේ s ඍණ 2 කපන්නම්. මෙතන m ට මේ එකක් කපන්නම්. එතකොට s සමානයි. මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා. මම මේ පැතර බෙදන්නම්. 900 බෙදීම 2යි. මීටර ඒ කියන්නේ 450යි මීටර. මෙයාට මේ වාහනේ නවත්ත ගන්න bc ට c දක්වා 450 මීටර් යන්න සිද්ධ වෙනවා. 450 මීටර් යන්න සිද්ධ වෙනවා. කොපමණ දුරක් ගමන් කළ යුතුද? ගමන් කළ යුතු දුර මෙන්න මේක. ඊටස්සේ කියන මේ සඳහා ගතවන කාලය සොයන්න. ඔයාල මේ ගාන ලියා ගන්න ඕනේ. හදපු නැති කට්ටිය, හදපු කට්ටිය හරි වැරදි බලා ගන්න ඕන. දැන් තව එකක් ලියන්න තියෙන නිසා මම මේක මකනවා. ඔයාල වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. අපිට කියන කාලය හොයන්නලු BC ට C දක්වා ඒ සඳහා ගතවන කාලය. T BC BC කොටස සඳහා කාලය. එන කාලයේ තියෙන සමීකරණයක් මේකට ඔබා ගන්න වෙනවා. මම දාන්නම් v = u + at. BC චලිතය සඳහා හරිද? ඉතින් v කියන්නේ අවසන් ප්‍රවේගයේ බිඳුවයි. පටන් ගන්නකොට ආරම්භක ප්‍රවේගයේ 30යි. BC චලිතයට අදාළව හරි. තොරණය. තොරණය කියන්නේ ඍණ 1යි ms. ඍණ 1යි ms ඍණ 2 t කියන්නේ t. මෙයාව මෙහෙ ගේනවා. ඉතින් 1යි ms ඍණ 2 t සමානයි 30යි ms ඍණ 1. m ටම් කැපුණා. මේ s එකකට මෙතන s එකක් කැපුණා. t s ඍණ 1 ඉතුරු වෙනවා ඒකකේ එකකුත් එක්ක 30යි. ඉතින් t ගන්න පුළුවන්. මේ s ඍණ 1 අර පැත්තට උඩට දානවා. තප්පර කියන එකනේ 30 1යි s ඍණ 1 30 එකෙන් බෙදුවම 30යි s ඍණ 1 උඩ ගියාම s තප්පර 30ක් ගන්න. TBC කියන්නේ තප්පර 30යි. හරි. එතන අපේ 6 වෙනි ගාණත් ඉවර වෙනවා. මම හිතනවා තේරුණා කියලා.
ප්‍රස හත්වෙනි ගාන ඊට පත ගාන මේ බලමු මොකද්ද වෙන්නේ पेपर एमसीक्यू गणंगे सामान्य प्रस्तार क्रमें गण संहार गण लेसी वेरा अरे लेसा एमसीक्यू वगे का विशेष प्रस्तार भावित होना सरल प्रस्तार वाली होगा प्रैक्टिस वाट वेपुर लेसी प्रस्तार समीकरण हतनी गाँव अगेना तीएमएस प्रवेगे गमन करीपू रहा गमन तीबे एव प्रवेगे तपुर दहा गमन कर अभी गंदगने तिहाई एम एस श्रीनायक गमन करवें तिबू रातया एम प्रवेगे में तप्पर दहया गमन कर नंग एकाकार प्रवेगे तप्पर दहया के ना नंग टी समान बिंदु के नगत तो दहावेनी तप्पर यदि मैं आगे हिंती है ने तिहाई एम एस श्रीनायक एकाकार वो घी लगी इधर बात से किया गमन कर පහයිස් කාලයක් තුල 3ms ඉන දෙක තොරණයෙන් ගමන් කර. ඊට පස්සේ මෙයා තප්පර 5ක්. කියන්නේ මෙතන තප්පර 10යි. මේ අන්තරයේ තප්පර 5යි. ඒ කියන්නේ කාලය කීයද? තප්පර 15යි. මේ අන්තරය 5යි. වෙලාව තප්පර 15යි. හරිද? මොකෙන්ද යන්නේ? යා 3ms ඉන දෙකෙන් යන්නේ. තොරණය දාන්න මං ඊට දෙකක් දානවා. 3ms ඉන දෙකෙන් යනවා. එතකොට මෙතෙන්ට වඩා मे तोरणे वेडिवेन निशा प्रवेगे मुखद प्रवेगे वेडिवीमो प्रवेगे वेडिवीमो तिहाई एम एस श्रीनेक प्रवेगे वेडिवीमो इत पास प्रवेगे वेडिवेलाती लंग तपर दहाय मंदने भी निश्चल ඊට පස්සේ මෙයා මන්දනේ වෙනවලු මම මන්දනේ වෙන එක දානවා මෙහෙම අගය දීලා නැහැ මම ඒ කියලා දාන්නම් ඒකට ගිහින් තියෙන තප්පර 10ක් තප්පර 10ක කාල අන්තරයක් වෙලාව කියන්නේ මේ 15ට 10ක් එකතු වෙනවා දැන් වෙලාව 25යි තප්පර අන්තරේ 10යි තප්පර 10ක් තුල මෙයා නිශ්චලතාවයට එනවා එහෙනම් අවසන් ප්‍රවේගය මෙයා බිංදුවයි ms ඍණයක දක්වා යයි සෝගාන ඊට පස්සේ मंदने भी निश्चल पशु आपसु हरी तुरा एम एस इन देखे तोरण पहास एम एस गमन कर इलांग तपर पहा तुला दी निश्चल इलांगड़े मैं आपस हरी लेना मैंने हरी एम है पशु आपसु हरी तुरा एम एस इन देख तोरण आपसु हरी लाइना वा मैं पत्र तोरणे तुना एम एस रीन देख तोरण वा तप्पर पहाक गमन कर मैंने तप्पर पहाई द वेलाव की विसि पहाड़ पहाक के कदे मैंने तप्पर पहाई मे अंतर है मे अंतर है तप्पर पहाई तर विसि पहाई मैं तर तिहाक के इन्नोर काले काले समाने तिहाई हर दे पहाक के कदे ना तप्पर पहाक गमन कर ईलंग तप्पर पहाड़ वाला दी निश्चल रही है मैं मेतन तोरण वेलकोट मे पत्ट वेगे मुखदी आई मत बिंदु वेड प्रवेगे इन वेडियन आई निश्चलता हिटपुकनाथम तुना एम एस चिन्ह दिन तोरणे वेन्नी प्रवेगे वेडियना ये प्रवेगे अभी दंडे मंगिक दान वीटू की दें ये प्रवेगे प्रवेगे वेडिकर पास मैं तव तपर पहाक्यु मैं निश्चल विनो निश्चल विनो के आवास प्रवेगे मुला बिंदु अक्नो मेतन अवसर प्रवेग आई बिंदु अक्टर वी टू वाले बिंदु तक अड़वे मंद ने सिद्धवेला एक प्रवेग काल वस्तारे अभी चलते खड़ागम क्या मेक ए मेतन बी मेतन सी मेतन डी मेतन इ मेतन एफ चलते कैलोट खड़ा ए सीट बी की आने प्रवेगे चल बी सीट सी के अंत तोरण हिंतीनो सी सीट डी के अंत मंदने हिंतीनो बिंदु तक मड़ेनो डी सीट इ की अने नवते हरल तोरण हिंदी तीन
නැවත හැරී යනවා කියන්නේ ඍණ ප්‍රවේගයක්. දැන් මේ ටික අදාළ වෙන්නේ ඍණ ප්‍රවේග වලට. ඍණ ප්‍රවේග කියන්නේ දැන් ප්‍රස්ථාරය ගත්තොත් මේක V T ප්‍රස්ථාරය ගත්තොත් මේක ධන අවස්ථාව මේක ඍණ අවස්ථාව. ඍණ ප්‍රවේග වලට. එහෙනම් ඍණ දිශාවේ ලකුණු වේ. කියන්නේ ප්‍රස්ථාරයේ ඍණ පැත්තේ තමයි මේ කෑම තියෙන්නේ. හරි. එතන මේ උඩ ටික තියෙනවනේ ධන ධන ප්‍රවේග. ප්‍රස්ථාරයේ ධන පැති තියෙනවා. හරි. අර ප්‍රස්ථාරයද? ප්‍රවේගය කාලය. කාලය දිගට යන නිසා මම මේ විදිහට ගන්නවා. තප්පර 10ක් යනවලු ඒකාකාර ප්‍රවේගයෙන් කීයද 30න් යන්නේ? 30යි ms ඍණයකින් යනවා තප්පර 10ක්. මෙතන බිඳුවයි තප්පර නම් තප්පර 10ක් 30යි ms ඍණයකින් යනවා. ඊට පස්සේ මෙයා කියනවා තප්පර 5ක්. තප්පර 5ක් යනවා 3යි ms ඍණයද තොරණය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියන්නේ තොරණය. 3යි ms ඍණ දෙක ඒකාකාර තොරණයෙන් යනවා. කියන්නේ ධන අනුක්‍රමණයක් එන්න ඕන. ප්‍රවේගයේ v1 දක්වා. අනුක්‍රමණය දන්නයි. ප්‍රවේගයේ කියද? v1 දක්වා. අගේ දන්නයි. ඒකට ගත වෙලා තියෙන තප්පර කීයක්? තප්පර 5ක් ගිහිලා දෙනවා. මේ කොටස තප්පර 5යි. දැන් මේක තප්පර 10යි. මේක තප්පර 5යි. එතකොට මේ 10ට දැන් කාලය ගත්තොත් t සමානයි මෙතන 10යි. මෙතන t සමානයි කියද? මේ 10ට මේ 5 එකතුනාම 15. ඒ කියන්නේ වෙලාව 15යි. තප්පර. දැන් හරි. දැන් v1 වලට ආවා. ඊට පස්සේ මෙයා කියන්නේ d වලට එනකොට ප්‍රවේගයේ බිඳුවක් කරගන්නවා. තප්පර 10ක් ඇතුළත ප්‍රවේගයේ බිඳුවක් කරගන්නවා. එහෙනම් මන්දණෙන් එන්න ඕන. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක තොරණය කියන්නේ ධන අනුක්‍රමණය, මන්දණය කියන්නේ ඍණ අනුක්‍රමණය. ඒ කියන්නේ මේ පැත්තට තියෙනවා. මෙහෙම තියෙනවා. ඒකාකාර මන්දණයක් වෙලා v1 වල ඉඳලා බිඳුව දක්වා අඩු වෙන්න ඕන තප්පර 10කදී. තප්පර 10 මෙහෙම ගත්තොත් මෙතනත් තප්පර 10ක්. එයා මේ මඩුව. මේ අන්තරය 10යි. වෙලාව කීයද? මේ 15ට මේ 10 එකතුනම 25යි. මේ 25. මෙතන අනුක්‍රමණය කියලා ගත්තේ a1 මේක තීට නම් මේක ඇල්ෆා නම් අපි ගන්න පුළුවන් පැත්තකින් tan ඇල්ෆා සමානයි 3i ms ඍණ 2 tan තීට සමානයි අපි දන්නේ a1. දැන් මෙතෙන්ට ආවා. ඒ කියන්නේ මෙතන ඉන්නේ. දැන් ඊට පස්සේ මේ කොටස මේ කොටස කියන්නේ ආපසු හැරී ඇවිල්ලා ආපසු හැරිලා කියන්නේ පළවෙනි කොටසට සාපේක්ෂව මේකේ ඍණ ප්‍රවේග තියෙන්න ඕන. ප්‍රවේගයේ ඍණ නම් අක්ෂයේ ඍණ පැත්තේ ලකුණු වෙන්න ඕන. අක්ෂයේ ඍණ මේක දැන් මේ ධන අක්ෂය මේක ඍණ අක්ෂය. හරිද? එහෙනම් මෙතනින් පස්සේ මෙයාගෙන 3i ms ඍණ දෙකෙන් ආපස්සට තප්පර 5ක් ඇවිල්ලා. බිඳුවේ හිටියේ 3i ms ඍණ දෙකෙන් එනවනම් ආපස්සට එනවනම් ආපස්සට තොරණයෙන් ගන්නේ. ආපස්සට තොරණයෙන් ගනනවා වේගය වැඩි වෙන්න ඕන. මෙන්න වැඩි වෙලා කොච්චර දක්වා වැඩි වෙලාද කියලා දන්නේ නැහැ. මම එතන දැම්මේ v2 ප්‍රවේගයක් කියලා. يعني මේක මෙහෙම මෙහෙම දික් කරලා ගත්තොත් මෙතන අගේ v2 වෙන්න ඕන. ත්‍රාගේ v2 වෙයි. අපේ අර කතාව මේ හරියට ලියා ගමු. tan α සමානයි 3i ms ඍණ 2. tan θ සමානයි දන්නේ a1. මෙතන මෙතෙන්ට ඉන්නේ 3i ms ඍණ 2. මේක ගත්තොත් බීටා කියලා මම මෙතෙන් තමයි ලියන්නම් tan බීටා කියලා. හරි. ඇයි අගයන් සමානයි 3i ms ඍණ 2. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට එනකොට ආයිමත් ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? ප්‍රවේගයේ බිඳුවක් වෙනවා කියන්නේ ඍණ දිශාවට මන්දනයක් වෙන්න ඕන. ඍණ දිශාවට මන්දනයක් කියන්නේ ධන දිශාවට මොකද්ද වෙන්නේ? ඍණ දිශාවට මන්දනයක්. කියන්නේ මේ පැත්තට මන්දනයක්. මේ පැත්තට වේගය අඩු වෙලා. මේ පැත්තට වේගය අඩු වෙලා කියන්නේ අර පැත්තට නම් වේගය වැඩි වෙලා. අර පැත්තට වේගය වැඩිලා. ඒ කියන්නේ මේ පැත්තට මන්දනයක් කියන්නේ අර පැත්තට ත්වරණයක් වෙන්න ඕන. මන්දනයක් අර පැත්තට ත්වරණයක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම ඉන්නවා. ධන දිශාවට ධන ත්වරණයක් ඉන්නවා. මොනවා හරි වෙලා තප්පර 5කදී මොකද වෙන්න ඕන? තප්පර 5කදී මෙයා ප්‍රවේගයේ බිඳුවක් කරගන්නවා. ඊට අර මුලට ආපු කතාවක් ගන්න බෑ. කොහොම හරි මගකට ඇවිල්ලා දිනා. මෙච්චර දුර ගිහිල්ලා ආයි ටික දුරක් ඇවිල්ලා දිනා. දැන් මෙයා තොරණය වෙන වෙලාවේ තප්පර කියලා 5යි ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ කොටස තප්පර 5යි.
මෙතන 25යි කාලය මෙතන ඒ කියන්නේ වෙලාව 30යි තප්පර වෙන්න ඕන. ඊපස්සේ මේ කොටසත් තප්පර 5කින් යන්නේ. එතන මෙතන ඔක්කොම කාලය තප්පර 35ක් වෙනවා. මේක තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මම මෙතන අගේ දන්නේ මම මෙතන දාන්නම් ගැමා කියලා. එතන tan ගැමා සමානයි a tan ගැමා සමානයි a2. එතන මේ තියෙන ප්‍රස්ථාරය මේ දෙන්නේ ඉස්සරහට ගමන් කරපු දුර මේ දෙන්නේ ආපස්සට ආපු දුර. يعني මේකේ වර්ගඵලය කියන්නේ ආපස්සට ආපු දුර. මේකේ වර්ගඵලය කියන්නේ ඉස්සරහට ගිය දුර. හරිද? ඔක තමයි ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඔක තනියෙන් අඳින්න පුළුවන් නම් සුපිරි. එහෙමයි. ලබාගත් උපරිම ප්‍රවේගය සොයන්න. සම්ප්‍රයුක්ත විස්ථාපනයත් මධ්‍යක ප්‍රවේගයත් මධ්‍යක වේගයත් සොයන්න. විස්ථාපන කාල හා ත්වරණ කාල ප්‍රස්ථාර දෙන්න. ඔක්කොම දේවල් කරන්න වෙනවා. හරි. ප්‍රවේග හොයන්න කියනවා. ප්‍රවේග උපරිම ප්‍රවේග දෙකක් තියෙනවා. එක්කෙනෙක් මෙතන, එක්කෙනෙක් මෙතන. කවුද වැඩි කියලා අපි දන්නේ නැහැ. අපි හොයමු. ප්‍රස්ථාරයෙන් අපි පාවිච්චි කරගමු. ප්‍රස්ථාරයෙන් හොයමු ජ්‍යාමිතිය පාවිච්චි කරලා. ඒ නිසා අපි මේ වටේ තියෙන දේවල් ටික අහනවා. අපි දැන් v1 හොයලා තියා. v1 කියන්නේ මෙන්න මේ උස. ප්‍රස්ථාරයෙන් හොයන හැටි හරිද? v1 කියන්නේ මෙන්න මේ උස. මෙන්න මේ ඉරේ උස හොයන්න ඕන. මේ ඉරේ උස අපි දන්නවද? 30 ms වෙන එක. මේ ඉර කියන්නේ 30 ms වෙන එක. يعني මේ දෙන ප්‍රවේග අක්ෂනේ 1 2 3 කියලා 30ට ඇවිල්ලා. 32 32 3 කියලා 33 කියලා v1ට ඇවිල්ලා. එතන මේ ඉර කියන්නේ 30යි. මේ ඉර කියන්නේ v1. ආල්ෆා කියන්නේ tan ආල්ෆා කියන්නේ 3යි. අනුක්‍රමණය. මම මේක මේව මේව දික් කරොත් මෙතන දෙනව නේද ඍජුකෝණී ත්‍රිකෝණය. ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මේ කාලය තප්පර 5යි. මේ කාලය තප්පර 5යි. කියන්නේ මේකේ දිග කීයද? 5යි. මේක තමයි හොයන්න ඕන. අපි දාමු එතෙන්ට AB කියලා. මේ ඍජුකෝණී ත්‍රිකෝණය පාවිච්චි කරලා AB හොයලා කිය. මේ ඍජුකෝණී ත්‍රිකෝණය පාවිච්චි කරලා AB. අපි ගමු. මේ දිග 5යි. මේ දිග දන්නේ නැහැ AB. tan alpha tan alpha මෙන්න මේ කෝණයට සාපේක්ෂව tan alpha ගත්තොත් කෝණ වල tan alpha සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය සම්මුඛ පාදය කියන්නේ AB බද්ධ පාදය කියන්නේ මෙන්න මේ කොටස ඒකේ අගය කීයද 5යි තප්පර 5යි 5යි හරිද ඔන්නයේ තප්පර 5යි තප්පර වලින් මාදිශ කරා tan alpha කියන්නේ අනුක්‍රමණය මේ tan alpha 3 ms ඍණ 2 3 ms ඍණ 2 සමානයි ab 5 s ඉතින් මේකෙන් අපිට ab ගන්න පුළුවන් ab සමානයි මේක මේ පැත්තට වැඩි කරනවා 5 s ගුණ කිරීම 3 ms ඍණ 2 එතන පසලත් තුන 15යි m මේ s ට මෙතන එක්කෙනෙක් කැපෙනවා s ඍණ 1යි ab කියද 15 ms ඍණ 1යි ඒ කියන්නේ මෙන්න මේ කොටස 15 ms ඍණ 1යි මේ කොටස කියද මේ ඉර 30යි මේක 30යි එහෙම මෙතෙන්ට આવුත් 30යි මේ කොටස 15යි මේ කොටස 30යි මේ කොටස 15යි සම්පූර්ණ දිග කියද මේ 30ට මේ 15 එකතු වෙන්න ඕන එතන v1 සමානයි 30 ms ඍණ 1 ධන ab ඒ කියන්නේ 30 ms ඍණ 1 ධන ab කියන්නේ 15 ms ඍණ 1 ඔක්කොම එකතු වුණාම 45 ms ඍණ 1. ତର v1 කියන්නේ 45 ms ඍණ 1. ඕනනම් චලි සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. මේ කොටස සැලකුවොත් මෙතෙන් ඉඳන් මෙතෙන්ට කොටස සැලකුවොත් ආරම්භක ප්‍රවේගය 30 අවසන් ප්‍රවේගය v1 අනුක්‍රමණය ඇල්ෆා 3 ms ඍණ 2 කාලයේ කාලෙකින් කාලය 5යි වන් බන v සමානයි u ධන at v නේහන v ගත්තා u කියන්නේ කේද ආරම්භක ප්‍රවේගය 30යි ms ඍණ 1 තොරණේ කියද tan α 3 ms ඍණ 1
කාලය කීයද මෙතනින්නම් මෙතෙන්ට යන්න? තප්පර 5යි. දැන් මේක 30යි ms ඍණ 1 ධන 30යි ms ඍණ 1 ධන 5 3 15යි ms ඍණ 1 මේ මෙතන දෙක තියෙන එකක් කැපෙනවා. මෙතන මේ ඔක්කොම මෙතන 30ට 15 කරාම 45යි ms ඍණ 1. v1 කියන්නේ 45යි ms ඍණ 1. අරම 40 සමීකරණ වලට හදලා පෙන්නුවා. හරිනේ? දැන් අපි දන්නේ මේකද ලොකු මෙතන මෙයා v2 ද ලොකු කියලා. අපි v2 ත් ඔයමු. හරි? මේක ඔයාලා ලියා ගන්න ඕනේ. ප්‍රස්ථාරයෙන්ද ඊට පස්සේ අපෙන් අහන්නේ v1 නේ. මෙන්න ජ්‍යාමිතික ආකාරයේ රාල යන ප්‍රස්ථාරයෙන් නේද මෙතන ලියන්න සමීකරණය. අපි දෙකෙම ඔයමු. හරි. ඊට පස්සේ අපි යමු v2 හොයන්න. v2 ත් අපි ප්‍රස්ථාරයෙන් ඔයි. tan θ අපි දන්නේ a1. tan alpha සමානයි tan beta සමානයි 3යි ms වෙන දෙක තිබෙන. ප්‍රස්ථාරයෙන් අපි බලමු v2 හොයන්න. හරි. ප්‍රස්ථාරයෙන් v2 හොයනකොට v2 කියන්නේ මෙන්න මේ ඉරේ දිග v2. අතන මෙන්න මේ ත්‍රිකෝණයේ සලකුවොත් මෙන්න මේක මෙහෙම මෙහෙම ත්‍රිකෝණයේ සලකුවොත් අපි දාමු මෙතෙන්ට අකුරු ටිකක් දාගත්තා නම් මෙතන අවධානක් O A B C D E F अभी साला कहो E F H त्रिकोण है E F H त्रिकोण है मगर मैं तो इराक तीब बना है मैं क्या है मैं इधर मैं काढ़े इराक दाने निकाल E F H त्रिकोण है मगी इधर एक है अभी tan beta दानो तो मैं tan beta दानो है ना मैं पादे उसे ना होयेना एक होयेना पुलवा त्रिकोण में तो पहुंचे ना मैं पादे टा मैं पादे और मान tan beta लिया ना tan beta समान है सम्मुख पादे पे दियो बद्ध पादे सम्मुख पादे पे दियो बद्ध पादे सम्मुख पादे क्या ना F H F H बदी में बद्ध पादे क्या ना F E तो F H F E क्या ने पहाई F E क्या ने पहाई पहाई तब पर tan beta क्या ने मैं का समान है ना tan beta क्या ने तुना ये ms ना देगा तो F H ना පස්තරත් තුන 15යි ms 3 එකට මේ s වලට මෙතන එක්කෙනෙක් කරනවා. ඉතින් fh කියන්නේ කීයද? fh කියන්නේ v2. එහෙනම් මේක සමානයි. පස්තරෙන් ගත්තොත් v2 කියන්නේ 15යි ms 3 එකයි. ඊළඟට අපි සමීකරණය බලමු. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන චලිතය සලකනවා. මෙතන ඉඳන් මෙතෙන්ට මෙයා පටන් ගන්න නිශ්චලතාවයේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි කාලය තප්පර 5යි ත්වරණය 3 ms වෙන දෙකයි දත්ත 3ක් දන්නවා එහෙනම් හොයන්න පුළුවන් මම දන්න v සමාන u ධන at මෙන්න මේ චලිතයට හරිද ef චලිතයට ඉතින් v කියන්නේ v තමයි අහන්නේ v2 u කියන්නේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ත්වරණය 3 ms වෙන දෙක කාලය තප්පර 5යි මෙතන බිඳුවයි කවුරුත් එකතු වෙන්නේ නැහැ පස්සරත් තුන 15යි m මේකට මේක කරනවා s වෙන එක v2 කියන්නේ 15යි ms වෙන එක අවස්ථා දෙකේදී සමාන උත්තර ඇවිල්ලා තියෙනවා කියන්නේ අපි හදපු විදිය හරි හරිද ළමයි ඔන්න අපි හෙව්වා උපරිම ප්‍රවේගයනේ මෙතන 15යි ඉස්සල කියනවා ඉස්සලාව 45ක් දකෝදනේ එහෙනම් v1 ලිව්වනම් හරි උපරිම ප්‍රවේගය v1 v1 වලට ආපු උත්තරේ ලියන්න හරි ත්‍රේගානේ ඒ කොටස හරියනවා
ඊපස්සේ කියනවා සම්ප්‍රයුක්ත විස්ථාපනයත් මධ්‍යක ප්‍රවේගයත් ශයන සම්ප්‍රයුක්ත විස්ථාපනය දැන් මෙන්න මේ කොටස කියලා කියන්නේ ඉස්සරහට ගියපු දුර මේ කොටස කියන්නේ ආපසු නා විස්ථාපනය කියන්නේ මේ ඉස්සරහට ගියපු දුරෙන් ආපස්සට ආවු ප්‍රමාණය අඩු කරන්න ඕන ආපස්සට ආපු ප්‍රමාණය අඩු කරන්න ඕන විස්ථාපනය සමානයි ගිය මුළු දුර ඍණ ආපසු ආපු දුර මුළු ගිය දුර ඍණ ආපසු ආපු දුර මුළු ගිය දුර හම්බෙන්න මෙන්න මේ වර්ගඵලය O D C B E වර්ගඵලය O D C B E වර්ගඵලය ඍණ ආපසු කියන්නේ E H G වර්ගඵලය E H G වර්ගඵලය ඔබට ඉතින් ජාමිතිකව හොයලා අඩු කරා නම් හරි විස්ථාපන මේකේ වර්ගඵලය කොහොමද අපිට V1 ආවේ කියද V1 ආවේ 45යි හරිද MS ඍණ එක වගේ මතක හරි 45යි තුන් වරක් පහ පහලයි 45යි ආවේ හරි මේක ඇද මම කැලි කීපයකට කඩා ගන්නවා කොහොමද හොයන්නේ මෙන්න මේ කොටස මෙන්න මෙහෙම කැලලක් තියෙනවා ඊට පස්සේ මෙහෙම ත්‍රිපීසියමක් තියෙනවා ඊට පස්සේ මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා ධන ධන කොහොමද ඉති අඩු කරන්න ඕනේ මේක නම් ත්‍රිකෝණයක් වගේ අඩු කරන්න පුළුවන් කෙලින්ම හරිද දැන් හොයන්න මේ කැලේ වර්ගඵලය කියන්නේ 30යි මේ පැත්තට 10යි මේ පැත්තට 30යි මේ පැත්තට 10යි ඍජු කෝණාශ්‍රයක් වර්ගඵලය කියන්නේ දිග පළලින් වැඩි කරනවා එහෙනම් 30 වැඩි කිරීම 10යි 30 වැඩි කිරීම 10යි 30යි ms ඍණයක වැඩි කිරීම 10යි තප්පර මෙයා හරි ධන ත්‍රිපීසියම ත්‍රිපීසියමේ වර්ගඵලය කියන්නේ ආධාරක පාද දෙකේ දිග වල් වල එකතුව බෙදීම දෙක වැඩි කිරීම හරස් මේ ලම්බක ඒ පාද දෙක අතර ලම්බක දුර. එතන මේ පාදය ගත්තොත් 30යි මේ පාදය ගත්තොත් 45යි බෙදෙනවා දෙකෙන්. 30 දන 45 බෙදීම දෙක වැඩි කරන්න ඕන මේ හරස් දුරෙන්. ඒ කියන්නේ 5යි. මේකට ඒකක ආදේශ කරන්න. අම දැන් ඉතින් කොහොමද එන්නේ මීටර වලින් එන්න ඕන විස්ථාපනය කියන්නේ මීටරනේ. 5ෙන් වැඩි කරා. දන ඊට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණ කැලල. ත්‍රිකෝණයක් ගන්න භාගයයි ආධාරක පාද දෙකේ දිග මේ පාදය කියන්නේ 45යි මේ පාදය 45යි මේ පාදය 10 10යි 45 වැඩි කිරීම 10යි ඔන්න මේ කැල සම්පූර්ණයෙන් හරි ඊට පස්සේ අඩු කරන්න ඕන මෙන්න මේ ත්‍රිකෝණ කැල ඍණ ඒකෙත් භාගය වැඩි කිරීම උස කියන්නේ ඒ කියන්නේ ආධාරක පාද දෙක මේකයි මේකයි වැඩි කරා නම් මේකයි මේකයි ඉතින් අපිට ගන්න පුළුවන් මේ දිග කියන්නේ 5යි 5යි 10යි ගුණ කිරීම මේ උස කියන්නේ V2 V2 අපිට ආවේ 15 මේ දිග වැඩි කිරීම මේ දිග වැඩි කිරීම මේ දිග ඒකෙන් භාගය හරි දැන් අපිට අපි ප්‍රකාශනයේ ලියල ඉවරයි ඕක සුළු කරලා ගත්තනම් විස්ථාපනය එනවා හරිද මම මේක උඩින් සුණු කරන්න. ඔයාලා මේ ටික ලියා ගන්න ඕන පිළිවෙලට වීඩියෝ එක නවත්තනවත්. හරිද? 30 10. 300යි වල මේ තප්පර වලට මෙතන තප්පරයට කැපිලා මීටර වලින් එන්නේ. 300යි මීටර දන 30යි 45යි කියන්නේ 75යි 75 බෙදීම 2යි. 75 බෙදීම 2. කියද? 75 බෙදීම 2 ගුණ කිරීම 5 ඉතුරු වෙනවා
මෙතන භාගයයි මෙයාට මෙයා කපනවා මෙතන 5යි 45 වරක් 5 5 ඍණ මෙයාට මෙයා කපනවා 5යි 5 වරක් 15 මේ ඔක්කොම මීටර් එන්නේ හරිද 300 දන මේක තමයි කේස් එක පසරක් පහ 25න් පහ දෙකක් විතරයි 4ක් පහ 35යි 4ක් පහ 4ක් පහ 35යි 37යි 375යි එක වෙදීම දෙකක් තියෙනවා දන 45 තරක් පහ මේ කියන්නේ 15 තරක් තුනනේ ඉතින් 15 තරක් 3 කියන්නේ 45යි. ඒ වගේ 5යි. කියන්නේ 15 තරක් 15. 15 තරක් ගුණ කිරීම දෙනවා 45යි. ඒක 5ෙන් වැඩි කරලා ඍණ 5 ගුණ කිරීම 15යි. මම ලියනවා මේක මෙහෙම. 15 තරක් තියනවා මේ 5 මේකෙන් ගුණ කරලා. 5 තරක් 3 15යි. එතන මෙයා 15යි. 15 තරක් 15.